දරුවෝ බොහෝ වෙලාවට සනරම රසවලට හමුකන් දෙන ඔවුන්ගේ ගැටලුව තමයි සමහර දේවල් මේ මතක තියාගන්න තියෙන අපහසුතාවය පිළිබඳව. එතකොට දැන් අමතක වීමට බලපාන හේතුන් මොනවද? අපි හඳුරුනේ ධර්මානුකූලව මේ පිළිබඳව විග්‍රහ කරලා දෙන්න කියලා එලීමක් අපිට ලැබිලා තියෙනවා. එතිකම තමයි දීර්ඝකාලීනව කෙටි කාලීනව පාඩම් මතක තියාගන්නට ඕන කාරණාවන් කරුණු මොනවද? දැන් විභාගයේ සූදානම් වෙන අපේ දුව දරුවන් වෙනුවෙන්මයි මේ ගැටලුව වහන්සේට ඉදිරිපත් කරන්නේ අපි හඳුරෝ. සෙල දෙනාටම තුන් රංගි සරණයි. ඇත්තටම මෙතෙන්ද කෙවේතු කාරණාවක් තියෙනවා. මේක ඇත්තට මේ මතක තියාගන්න ක්‍රම ගත්තොත් එහෙම අපිට දීර්ඝ වශයෙන් මේ පිළිබඳව කතා කරන්න පුළුවන් ක්‍රමවේද රාශියක් තියෙනවා. නූතන අධ්‍යාපනයේ තුලත් මේ පිළිබඳව අලුත් අලුත් පරීක්ෂණ රාශියක් සිද්ධ කරනවා. ඒක නිසා අපේ දරුවන්ට මේ පරීක්ෂණ වලින් අරගෙන තියෙන ලබාගෙන තියෙන යම් යම් කටයුතු පුරුදු පුහුණු කරවන්න පුළුවන් නම් ඒකෙන් අපිට ලොකු ප්‍රයෝජන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මුලින්ම මේක දැනගන්නට ඕනේ. මතක හිටින්න බලපාන්නේ ඔය ඇත්තන්ගේ පෙර සංසාරي කරපු පින. ඔක මුලින්ම තේරුම් ගන්නට ඕනේ. මොකද හේතුව අපිට සංසාරයේ මේ කර්මයට අනුව තමයි හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ. අපිට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට පිටින් කිසිම දෙයක් කතා කරන්න බෑනේ. ලෝකෙ කිසිම දෙයක් දකින්න බෑනේ. ඒක නිසා අපේ දරුවට මතක ශක්තිය නැත්නම් දෙමව්පියන්ට බුද්ධිය තියෙන්නට ඕනේ. ඒ වගේම දෙමව්පියන්ට අවබෝධය තියෙන්නට ඕනේ. සාංසාරිකව වෙච්ච අඩුපාඩුවක් නිසා තමයි මේ අපහසු බව තියෙන්නේ. එහෙනම් ඒක මේ ජීවිතයේ තුලදිත් වර්ධනය කරන විදිහට අවශ්‍ය කටයුතු පවා සම්පාදනය කරන්නට ඕනේ. ඉතින් මේක මුලින්ම තේරුම් ගන්නට ඕනේ. නමුත් මේක ඔබගේ වැරැද්දක් නෙමෙයි. මේක අපිට සකස් කරගන්න පුළුවන් බොහොම පහසුවෙන් සකස් කරගන්න පුළුවන් තැනක්. ඒ පිළිබඳව කළ යුතු පින්කමුත් විශේෂයෙන් අපි අද දවසේ කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඔබට මේ ජීවිතයටත් සාංසාරික ජීවිතයටත් ගොඩාක් බලපාන කාරණාවක් බවට පත් වෙන්න පුළුවන් හැකියාව තියෙන නිසා. මතක ශක්තිය වර්ධනය කරගන්න හේතු වෙන කාරණා කිහිපයක් තියෙනවා. අපි මුලින්ම බලමු මේ මතක ශක්තිය නැති වෙන විදිහ ගැන. අපිට ඇති වෙන බාධා වෝකනේ. ඒක නිසා අපි මුලින්ම ওই ගැන බලමු. අපේ බුදුහාමුදුරෝ ධර්මයේ තුල දේශනා කරනවා අංගුතර නිකායේදී යම්කිසි කෙනෙකුට යම්කිසි ඉගෙන ගන්නා වූ ශිල්පයක් ඒ වාගේම කටපාඩම් කරන්නා වූ දෙයක් අපි ඒකට ධර්මයේ තුල නම් කියන්නේ වනපොත් කරනවා කියලා. ඒ වනපොත් කරන්නා වූ නැත්නම් කටපාඩම් කරන්නා වූ දෙයක් අධ්‍යයනය කරන්නා වූ දෙයක් වහවහා මතකයෙන් ගිලිහෙනවා නම් අමතක වෙනවා නම් ඒ සඳහා හේතු වන කාරණා පහක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. ඒ කාරණා පහ කෙටියෙන්ම ගත්තොත් අපි දැන් වැඩිහිටියෝ ධර්මයේ තුල ඉන්න වැඩිහිටියෝ මේ කාරණා නිතර අහලා ඇති. ඒ තමයි පංච නීවරණ ධර්ම. මේ පංච නීවරණ ධර්මයන් නිසා තමයි ගොඩාක් වෙලාවට යම් කිසි කෙනෙක් ඉගෙන ගන්නා වූ යම් ශිල්පයක් තේනවද ඒක ධාරණය වෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් මතක හිටින්නේ නැත්තේත් මතක හිටියා වූ යම් යම් ධර්ම කාරණා වහා අමතක වෙලා යන්නේත් මේ නීවරණ ධර්මවල ස්වභාවය නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒක නිසා පළවෙනිම කාරණා පහ තමයි නීවරණ ධර්ම. දැන් වර්තමානිය තුල ගොඩාක් දරුවෝ අපේ නූතන සමාජ ක්‍රමය සහ නූතන ආක්ෂණාදී මෙවලම් සමග බොහෝ විට ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අද ඉන්න අවුරුදු 3 4 දරුවට අපි ස්මාර්ට්ෆෝන් එකක් දුන්නොත් එහෙම අපි ස්මාර්ට්ෆෝන් එකකින් කරන්න දන්නේ නැති ටික අර දරුවා දන්නවා. ඉතින් ඒ තරමටම අවුරුදු 3 4 දරුවා පවා නූතන තාක්ෂණෙත් එක්ක එකට බැඳිලා ඉන්න තත්වයක් තියෙනවා. දැන් අපි ඉස්සර අපි තුන් පරිගණක තියෙන දේවල් අපි විශේෂයෙන් පන්ති එකට දෙකකට ගිහිල්ලා අපි ඉගෙන ගන්නවා. නමුත් අද ඉන්න අවුරුදු 10ක 12ක ළමයෙක්ගෙන් ඇහුවොත් එහෙම පරිගණක කෑලි ටික ගලවලා ආපහු හයි කරන්න පුළුවන් මට්ටමක සමහරලවට සමහර දරුවෝ ඉගෙන ගන්නේ නැතුවම ඒ දැනුවත් භාවය තුළ ඉන්නවා. ඉතින් මේ තරමට ඇත්තටම අපේ දරුවෝ නූතන තාක්ෂණය සහ ඇතැම් ඇතැම් මෙවලම් සමග එකට එකතු වෙලා තියෙනවා. මේක හොඳ වගේම නරක දෙයක්. හොඳ වගේම නරක දෙයක් බවටත් පත් වෙලා තියෙනවා. දැන් මතක ශක්තිය අඩු වෙන්න පළවෙනිම කාරණාව තමයි කාමච්ඡන්දය කියලා කියනවා. මෙතෙන්දි මම කියවන්නේ නීවරණ ධර්ම පහ කියලා. කාමච්ඡන්දය කියලා කියන්නේ අපේ හිතේ විවිධ ආසාවල් තියෙනවා නම් නිතරම අපි ආශාවල් පසුපස දුවන විදිහට බලාපොරොත්තු පසුපස උවමනාවෙන් තොර නැත්නම් අනවශ්‍ය මට්ටමින් දුවන විදිහට කටයුතු කරනවා නම් අන්න එතනදී ඒක මතක ශක්තිය අඩු වෙන්න හේතුවක් බවට පත් වෙනවා කියලා කියනවා. ඒ වගේම දෙවෙනි එක ව්‍යාපාදේ. අපිට අනුන් ගැන හෝ යම් කාරණාවක් පිළිබඳව නිතර නිතර තරහ යන ස්වභාවය තියෙනවා නම් ඒ තරහ යන නුරුස්සන ස්වභාවය නිසා අපට යමක් පාඩම් කරනවාද ඒ පාඩම් කරපු දේ වහා අපේ මතකෙන් ගිලිහිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ඊළඟ එක තමයි තීන මිද්දය කියලා කියන්නේ අපිට පාඩම් කරන්න කම්මැලි ඇඟට කිසිම ශක්තියක් නැහැ අපි කියන්නේ අද නම් කිසිම හයියක් නැහැ අපිට පාඩම් කරන්න හිතටත් කිසිම හයියක් නැහැ ඇඟටත් හරි කම්මැලි ඇලි මැලි ගතියක් තියෙනවා කියලා කියන්නේ අන්න ඒ වගේ කම්මැලි ස්වභාවය තියෙනවා නම් මෙන්න මේකත් අමතක වීම සඳහා හේතුවක් වෙනවා කියලා කියනවා ඊළඟ එක තමයි උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ හිතේ විසිරුණු ස්වභාවය එහෙම අපි පාඩම් කරන්න ගන්නවා සමහර ලාවට ගණිත විෂය වෙන්න පුළුවන් ගණිත විෂය පාඩම් කරගෙන යනකොට ටික වෙලාවක් යනකොට අපිට මතක් වෙනවා හා විද්‍යා විතාව ගොඩක් පාඩම් කරන්න තියනවා නේද සිංහල වලත් ගොඩක් තියනවා නේද බුද්ධ ආගමෙත් ගොඩක් තියනවා නේද අපිට දීපු පැවරුම් කරලා නැහැ නේද කිය කී අපිට අර අදාළ විෂය පිළිබඳව නෙමෙයි වෙනත් වෙනත් කාරණා වලත් සමහරලාට යාළුවොත් එක්ක ආගිය තැන් සමහරලාට අම්මා තාත්තත් එක්ක ගියපු ගමනක් තියෙනවනම් මේ වගේ දේවල් ගැන අපිට මතක් වෙන්න පටන් ගන්නවා එතකොට හිතේ විසිරුණු ස්වභාවය වැඩි වෙන්න එක අරමුණක් තුල මනස එකඟ කරගන්න තියෙන හැකියාව අඩු වෙන නිසා මතක ශක්තිය අඩු වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සෙනේ මනසටරගත්තු නැති නිසා යම් පැවරුමක් එහෙම නැත්නම් විභාග ප්‍රශ්න පත්‍රයක් කරන්න ගියාම එයාගේ මනසට එනවා මේකද හරි කෝකද හරි මෙහෙම උත්තර ලිව්වොත් හරිද මොකක්ද එන්න ඕනේ කියලා විවිධ සැකයන් මනසට උපදිනවා අන්න ඒ නිසාත් මතක ශක්තිය කිලිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් මේකට ප්‍රතිකර්මයක් තියෙනවා ප්‍රතිකර්මයට කලින් මේ පහම වර්ධනය වෙන්න හෝ මේ කරුණු පහම විනාශ වෙන්න හේතු වෙන එකම එක කරුණක් තියෙනවා අන්න ඒක හොඳට ඉගෙන ගන්න ඕනේ ඒ තමයි සිහියෙන් පාඩම් ඉගෙන ගන්නවද අවසිහියෙන් පාඩම් ඉගෙන ගන්නවද කියන කාරණාව එතනදී වැදගත් වෙනවා යම් විෂයක් අපි ඉගෙන ගන්නකොට යම් ගුරුවරයෙක් සමීපයේ පළවෙනිම දේ තමයි මතක හිටින්න හේතු වෙන්නේ ඒ ගුරුවරයා කියන දේ අපි හරියට අහගෙන ඉන්නවා මෙන්න මේක තමයි මෙතනදී සිහිය විශේෂයෙන් බලපාන්නේ ඒ වගේම අහගෙන ඉන්නවා වගේම තමන්ට නොතේරෙන දෙයක් තියෙනවා නම් දහපාරක් හරි කමක් නැහැ අහලා ඒ පිළිබඳව හරි දැනුවත් භාවයකට පැමිණෙන්නට ඕනේ ඒ වගේම මෙතන ලොකු වටිනාකමක් තියෙනවා පරිබාහිරව අපිට නැත්නම් බාහිරව අපිට දැනුම එකතු කරගන්න ක්‍රමවේද. දැන් අද ගොඩාක් වෙලාවට තාක්ෂණයක් දියුණු නිසා අපිට අන්තර්ජාලය තුළින් අපි ඉගෙන ගන්න දේවල් වලට ගොඩාක් කරුණු කාරණා හොයා ගන්න පුළුවන්. නැත්නම් ඉස්සර නම් අපි තිබ්බ අපි පුස්තකාලයකට ගිහින් ඉවරලා ඒ විෂයට අදාළ නැත්නම් මේ අදාළ විශේෂ ශාස්ත්‍රයට අදාළ පොත්පත් ගෙනල් ඉවර වෙලා ඒව තව තව කියවනවා. ඉතින් මේ කාරණා වර්ධනය කරගන්න 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 තමන්ගේ ඒ අදාළ විෂය පිළිබඳව තියෙන දැනුවත් භාවය වැඩි වෙනවා වගේම මානසික ඒකාග්‍රතාවයත් වැඩි වෙනවා. ඒ වගේ ගේම අර කියපු ධර්මතා මතක ශක්තිය දුරු කරන ධර්මතා විනාශ කර ගැනීම සඳහා අපිට බොහොම සරල ක්‍රමයක් තියෙනවා භවනාව පරිහරණය කරන්න පුළුවන් දැන් අපි ගොඩාක් වෙලාවට ත්‍රිපිටකය වගේ සූත්‍ර දේශනා අධ්‍යයනය කරනකොට අටුවාදී ධර්ම ග්‍රන්ථ තියාගෙන සූත්‍ර දේශනාවක් අධ්‍යයනය කරන්න කලින් අපි කරන්නේ බුදුගුණ නමය මෙනෙහි කරනවා එහෙමයි අඩුම ගානේ එක විනාඩියකට හරි කමක් නැහැ හොඳට ඇස් දෙක පියාගෙන ඉවරලා අපි මොකද කරන්නේ හොඳට සිහියෙන් බුදුරජාණන් වහන්සේ මනසේ මවාගෙන ඉවර වෙලා මුල ඉඳන් අගටත් අගයිදම් මුලටත් එකවතාවක් හෝ අනුලෝම ප්‍රතිලෝම ක්‍රමයට ඉතිපිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධ කියන ගාථාවේ තියෙන නමරහදී බුදුගුණ සේපත් කරනවා සිහිය පිහිටවනවා ඒ තුල වෙන්නේ මනස එක අරමුණකට ගන්නවා එහෙම මනස එක අරමුණකට අරගෙන ඉවරලා ඊට පස්සේ අපි මොකද කරන්නේ අදිශ්‍රාණයක් කරනවා සත්‍යක්‍රියාවක් කරනවා ඒ සත්‍යක්‍රියාව තමයි බුදුරජාණන් වහන්සේගේ යම් බුද්ධි මට්ටමක් ඇද්ද ඒ ධර්මතාවයේ ලෝකයේ සත්‍යයයි ඒ සත්‍ය අනුභව බලයෙන් අපිට මේ ඉගෙන ගන්න ධර්ම කාරණා අමතක නොවි හොඳට ධාරණය කරගන්න ලැබේවා කියලා. බුද්ධානුස්සතිය නොඇඩුවත් මේක බටහිර ජාතිකයෝ කරනවා. එහෙමයි. ඒ ආනාපාන සතිය හරහා. හැබැයි ඒගොල්ලෝ ආනාපාන සතිය කියලා නෙමෙයි මේක ගන්නෙ බ්‍රීතින් එක්සර්සයිසස් කියලා ඉවර වෙලා අරගන්න. දැන් ඔබ හොඳට අන්තර්ජාලයේ මේ ගැන හෙව්වොත් එහෙම ඇමරිකාවේ පාසල් වල අනිවාර්ය දෙයක් තමයි යම් විෂය කාල පරිච්ඡේදයක් පටන් ගන්න කලින් අපි තුමු දෙවන කාල පරිච්ඡේදය කියලා. පළවෙනි කාල පරිච්ඡේදයේ ගුරුවරයා අන්තිම විනාඩි 5ේදී දෙවන කාල පරිච්ඡේදය සඳහා ළමුන් සූදානම් කිරීම සඳහා හැමෝටම මේ ආනාපාන සති භාවනාව කරවලා තියෙනවා. විනාඩි 5ක් කරවන. කරවලා තමයි එයා පන්තියෙන් එළියට යන්නේ. එතකොට දෙවෙනි කාල පරිච්ඡේදයේ ගුරුවරයාවහම අර මේ දරුවෝ ටික ඔක්කොම එකඟ මනසක ඉන්නේ. එතකොට එයාට එයාගේ පාඩම් ටික කියා දෙන්න හරි ලේසි. එයාත් කරන්නේ මොකද්ද? තුන්වෙනි කාල පරිච්ඡේදයේ උගන්වන ගුරුවරයාට ඒ සඳහා පහසු වෙන්න දෙවෙනි කාල පරිච්ඡේදයේ අන්තිම විනාඩි 5ක් අරගෙන අර විදිහටම භාවනා ක්‍රම උගන්වනවා. ඉතින් මෙච්චර මේ දහමක් නැති රටක් වෙන ඇමරිකාව මෙච්චර මේක පාවිච්චි කරනවා නම් අපේ මේ මෙච්චර බුද්ධ ආගම තියෙන රටේ අපිට මේකෙන් කොච්චර
ඔච්චර ප්‍රයෝජන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අනිත් එක තමා බුද්ධානුස්සති භාවනාව වඩනකොට තියෙන විශේෂ හැකියාවක් තමා ධාරණ ශක්තිය වේගයෙන් වර්ධනය වෙනවා. එහෙමයි. ඒක නිසා මේ බුදු ගුණ අඩුම ගන්න ඉතිපිසෝ ගාතාව 4-5 වතාවක්වත් සජ්ජහායනා කරලා බුදු ගුණ සත්‍යක්‍රියා කරලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාදී ගුණ ධර්ම ගැන කල්පනා කරලා මටත් මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ආශිර්වාදයේ ලැබේවා කියලා කල්පනා කරලා අපි පාඩම් වැඩ පටන් ගන්නවා නම් ගොඩාක් දුරට අපිට අධ්‍යයනය කරන පාඩම් ඒ ආකාරයෙන්ම මතක හිටිනවා.